Apa dengan apa dengan apa kita tiru nih karena niti pati departumentu itu niti pati departumentu niti pati kela kian nih nambah teh andue nitiknya andue nitiknya beraya itu kuda ya tiru nih karena deng siya ta hatai tam bimarsa nih berlalu tiennya siya ta hatalihat tabati eno kela deng ada kan ya no deng api dana deng dahat tenjarat mealer kian nih buluang dahat tenjarat main nambah teh andu tiennya tiennya darat kian nih buluang minne mehmai tabat bimarsa nih berane api ta karunu me cakci karunu karena baru na kela kalah dina buluang api kian nama ඒ පලිගැනීම කරන්න එපා ඒ පලිගැනීම කරන්න මැදිහත් වෙන්න එපා ඒ වගේම අපි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසය සම්බන්ධව අපි හොඳට දන්නවා අපි දන්නවා දැන් අර මේ දෙහිවල පැත්තේ අර තරුණයෝ 11ක් මරපු වසන්ත කරන්නාගොඩලාට තිබ්බ චෝදනා අධි චෝදනා ඉවත් කරගන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වුණා ඒ වගේම නියෝජ්‍ය පොලිස් පැත්තේ වාස්ගුණවර්ධන එක වෙලාවක අර බොරු ලියකෙලිය හදලා අර ඉඩම් ටිකක් කොල්ල ගන්න උත්සාහ කරද්දී ඒකට විරුද්ධව නඩු දාපු එක නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගත්තා. ඒ වගේම පරරාජ සිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලෑන්ට තිබ්බ චෝදනා මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමයි ඉවත් කරගත්තේ. ඒ වගේම අපි දන්නවා මල්වානේ ගෙවල්වල සම්බන්ධව තිබ්බ බැසිල්ලාට තිබ්බ නඩු, ජෝන්ස්ටන් ප්‍රනාන්දුලාට තිබ්බ නඩු මේ හැම එකක්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම තමයි ආණ්ඩුවට ගැති ආණ්ඩුවට හිතයිචි විදිහට කතා කරන මේ මිනිස්සුන්ට දේශපාලඥයන්ට පිල්ලෑන්ලට චොප්ලාට මේ හැමෝටම මැදිහත් වෙන විදිය අපි දැකලා තියෙනවා කොහොමද නීතිපති දෙපාර්තමේන්තුව කියලා. ඒතකොට ඒ තියේදී වසන්ත මුඳිලි කියලා කතා කරේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒතකොට මේ මිනිස්සු හිර කරන්න මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන මිනිස්සු හිර කරන්න රාජපක්ෂලට විරුද්ධව කතා කරන මිනිස්සු හිර කරන්න තමයි මේ නීතිපති දෙපාර්තමේන්තුව දැන් මැදිහත් වෙමින් ඉන්නේ. අපි කියනවා ඒ සෙල්ලම් කරන්න එන්න එපා. ඒතකොට අපි ඊයේ දිනේ දැක්කා දැන් ඔන්න ඡන්ද සෙල්ලම එන්න හදන්නේ. අපි දැක්ක දැන් බඩු මිලාර හිම්මෙන් මේ පොඩ්ඩක් අඩු වෙලා යනවා සාමාන්‍ය තත්ත්වයට එන්න හදනවා. අපි කියනවා ජනතාවට මේවට ආයි නැවත රැවටෙන්න එපා. මේවට රැවටිලා තමයි අපු අවුරුදු 75ක් මේ වසර මේ මෙච්චර කාලයක් රටේ ඉන්න ජනතාව රැවටුනේ. ආයි මේ දෙන බෝල සෙල්ලම් වලට සීනි බෝල වලට රැවටෙන්න එපා කියලා කියනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අයියා කියනවා දැන් මෙයා ඇවිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ආවේ ඡන්ද කරන්න නෙවෙයිලු. මේ ජනවරමක් ලැබුණේ ජනවරමක් Tamanට ලැබුණේ මේ රටේ අවුරුදු දෙකක් පාලනය කරන්න මේ රට සංවර්ධනය කරන්න. අපි කියනවා ආයි මතක් කරගන්න මුල්ලට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ඔබතුමාට ජනවරමක් මේ රටේ ලැබුණේ නැහැ. මේ රටේ ජනවරමක් ලැබුණේ නැහැ. මේ රටේ ජනවරමක් නෙවෙයි ලැබුණේ අර පාර්ලිමේන්තුව ගුබ්බෑයේ මැස්සේ මේ ලංකාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හිල් වලින් රිංගලා තමයි රනිල් වික්‍රමසිංහ බලයට ආවේ. ජනවරමක් නැහැ. ජනතාවගේ ජනවරමක් නැහැ. ඒ නිසා අපි කියනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. රනිල් වික්‍රමසිංහටත් අපි කියනවා වසන්ත මුදලිගේ නිදහස් කරන්න ඕනි. මෙතනින් එහාට කරන මර්ධනය නවත්තන්න ඕනි. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහටත් අපි මතක් කරනවා අකුලගෙන යන්න අවුරුදු දෙකට කලින් ජනවරම නෙවෙයි අකුලගෙන යන්න ලේස්ති වෙන කියන මතක් කිරීම මේ වෙලාවේදී සිද්ධ කරනවා. මම ටෙරන්ස් රොඩ්‍රිගෝ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කඳු කරු. මේ විදිහට අපි අද මේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට සහ මේ රටේ අයිතින් වෙනුවෙන් මේ රටේ ජනතාවගේ අයිතින් වෙනුවෙන් අරගල කරන ජනතාව විදිහට එන්න හේතුනේ. අපි දන්නවා මේ වෙනකොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහෝදරයා සිරගත කරලා මේ වෙනකොට දින 140කට ආසන්නයි. දින 140ක් වෙනවා. එතකොට තවමත් නිදහස් කරන්න අදාළ සැලසුමක් නැහැ. මොකද පහුගිය අවසාන අවස්ථාවේ දෙසැම්බර් 12 තුන්වෙනිදා උසාවියට වසන් සහෝදර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ නීතිපතිවරයාගේ ප්‍රකාශය වුණේ ආණ්ඩුවේ තීරණය වුණේ වසන් සහෝදරයාගේ නඩුවට අදාළ විමර්ශන තවම ඉවර නැහැ. තව විමර්ශන 140ක් ඉතුරුයි. ඒ විමර්ශන 140 ඉතුරු ඉවර කරන්න තව මාස 4ක් හෝ තව මාස කීපයක් වසන් සහෝදරයා සිරගත කරලා තියාගන්න ඕනි කියන එක තමයි ආණ්ඩුවේ ස්ථාරය වුණේ. නීතිපතිවරයා ගෙනාවේ ඒ ස්ථාරය. එතකොට ජජ් ඒ කියන්නේ ජජ් කියද්දි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජත් මැදිහත් වෙලා කියද්දි මේ අඳුම තරමේ වසන් සහෝදරයන් ගොනු කරලා තියෙන චෝදනා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් දාන්න තරම්වත් අදාළ චෝදනා නෙමෙයි. ඉතාම සාමාන්‍ය චෝදනා. දැන් අද දවසේ වසන් සහෝදරයට අදාළව නඩුවක් හැඳුනා කොටුව අධිකරණයේදී ඒ හැඳුණු නඩුව
සාමාන්‍ය උසාවියකදී කැඳ වෙන නඩුවක්. ඒතර ඒ නඩුවම නැවත ත්‍රස්වාදී වැළැක්වීමේ පන්තියට තියෙන චෝදනාවලත් වසන් සහෝදරට අදාළව ගොනු කරලා තියෙනවා. ඒතර එකක් මොකද ආණ්ඩුව මේ කරගෙන යන්නේ? මේ ශිෂ්‍යාපාරේ ක්‍රියාකාරීත්වය නවත්තන්න, වසන්ත මුදලිගේ සහෝදරයාගේ දේශපාලන ගමන නවත්තන්න, ශිෂ්‍යාපාරේ නායකත්වය දෙන එක නවත්තන්න මේ ආණ්ඩුව පුද්ගලික අවශ්‍යතා. ටිරාන්නල්ස්ගේ යාළුවන්ගේ දේශමන්ත්‍රෙන්නකෝන්ගේ යාළුවන්ගේ මේ රනිල්ගේ ගජමිතුරු හවුලේ අවශ්‍යතා පුද්ගලික අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න මේ විදිහට ත්‍රස්වාදී වැළැක්වීමේ පනත වගේ මේ තමන් නීතිය අතට අරගෙන තමන්ට ඕන විදිහට හසුරුවන එක තමයි කරන්නේ. පුද්ගලික පරිගැණීම තමයි මෙතන පැහැදිලිවම සිද්ධ වෙන. දැන් නීතිපතිවරයා ගත්තාම නීතිපතිවරයා ගෙනාවේ වසන් සහෝදරයා තවදුරටත් සිරගත කරලා තියාගන්න ඕනේ කියන කාරණාව. දැන් අපි දකින මේ පෝස්ටර්ස් වල තියෙන සටන් පාඩ ගත්තාම සහෝදරුත් කියවන්නේ නැති. ඒකට දැන් නීතිපතිවරයා මැදිහත් වෙලා තමන්ගේ ආණ්ඩුවේ අවශ්‍යතාවය පරිදි පුද්ගලික අවශ්‍යතාවය පරිදි නීතිය කොහොමද දෙකට නමලා ක්‍රියාත්මක කරන්න කියන එකට දාලා සටන් පාඩ තියෙනවා. එතකොට මේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට තියෙන අධිචෝදනා කොහොමද නැවත ඉල්ලාස් කරගන්න කියන එකට දාලව ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා වසන්ත කරන්නාකට තරණියෝ 11 දෙනෙක් ඝාතනය කරලා ඒ චෝදනා ඉල්ලාස් කරගැනීමට නීතිපතිවරයා මැදිහත් වෙනවා. එතකොට මේ විදිහට ආණ්ඩුවේ අවශ්‍යතාවය පරිදි නීතිපති තමන්ගේ ඇසිරීම නීතිය තමන්ට ඕනි විදිහට හසුරවලා දෙකට නමලා ක්‍රියාත්මක කරන ආකාරය දැක්කා. එතකොට ඒ සිදුවීම තමයි වසන් සහෝදරයාට අදාළව ක්‍රියාත්මුනේ. දැන් තමන්ගේ අයිතින් වෙනුවෙන් මේ රටේ ජනතාවගේ අයිතින් වෙනුවෙන් මේ රටේ ශිෂ්‍යෝන්ගේ අයිතින් වෙනුවෙන් ඉගෙන ගන්න දරුවන්ගේ අයිතින් වෙනුවෙන් සටන් කරපු ඒ සටන් කරපු අරගල කරන ජනතාව ඒ වසන්ත මුදලිගේ සහෝදරයාට ඒකට මේ විදිහට තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ. තවදුරටත් විමර්ශන ඉවර නැහැ. මොකද විමර්ශන ඉවර නැති වෙන්නේ හේතුව තමයි අපි මේ ගොනු කරලා තියෙන චෝදනා වලට කරුණු නැහැ, සාක්ෂි නැහැ ගොනු කරන්න. කොච්චර බුද්ධිංශ දාලා ඊට පස්සේ අමුදා බුද්ධිංශ දාලා ත්‍රස් විමර්ශන ඒකකෙන් දාලා කරුණු ගොනු කරන්න හැදුවා, සාක්ෂි ගොනු කරන්න හැදුවා මේකක්වත් ගොනු කරගන්න බෑ. ඒතකොට ඒ ගොනු කරන්න බැරි නොහැකියාව තමයි දැන් මේ විදිහට මේ වසන් සහෝදරයාගේ පුද්ගලික පරිගැණීමක් විදිහට කරන්නේ. ඊට පස්සේ දැන් මේ විදිහට දැන් CRP ගේ දැන් මේ විදිහට සිරගත කරලා තියදී ආයේ බූස්ටර් අරගෙන යන සැලසුමක් පවා ආරංචියක් අපිට හෙළි වුණා. ඒතකොට ත්‍රස් විමර්ශන ඒකකේ බන්ධනාගාර කොමසාරිස්වරයා මේ ඇතුළු පිරිස හතා වෙලා තිනවා වසන් සහෝදරයා බූස්ටර් ගෙනියන්න. ඒතකොට සැලැස්මත් කලින් එළියට ආව නිසා අපි ඒක හෙරි කළපු නිසා ඒ සැලැස්ම කරගෙන යන්න බැරුණා. හැබැයි අවිනිශ්චිතයි. මොකද මේ තියෙන කාල සීමාව ඇතුළේ එකක් ත්‍රස් විමර්ශන ඒකකේ නොහැකියාව වහගන්න වසන් සහෝදරයාගේ ජීවිතේ නුනත් හානියක් කරන්න පුළුවන් මේ තත්ත්වය තියෙනවා. එතකොට මෙන්න මේ කතාව අපි එළියට ගේන්න තමයි අද මේ විදිහට ක්‍රියාමාර්ගයක් සංවිධානය කරලා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විදිහට මේ රටේ අරගල කරන ජනතාව විදිහට ආවේ. එතකොට අපි මේකෙන් ඉල්ලන්නේ මොකද්ද? එකක් වසන්ත මුදලිගේ සහෝදරයා වහාම නිදහස් කරවතු. මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවට කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ පොහොට්ටුවේ මේ වෙලාවේ මේ බලය තියාගෙන ඉන්න ජනමතයක් නැති. මොකද මේ රනිල් වික්‍රමසිංහල කියන්නේ මේ ජනතාවගේ මතයෙන් පළයට ආපු කවුරුත් නැහැ. ඊට පස්සේ මේ වෙලාවේ පොහොට්ටුව බලය ඉන්නවා කියලා කියන්නේ මේ රටේ පාට බැහැ ගන්න එළවලු දාපු පොහොට්ටුවේ පාලකයෝ තමයි මේ වෙලාවේ පාර්ලිමේන්තුව හසුරුවගෙන ඉන්නේ. ඒකට මේ ජනමත අඩුමතරමේ මේ රටේ ජනතාව සම්බන්ධව තීරණ ගන්නවත් බලයක් නැති, අඩුමතර මර්ධනයවත් ගේන්න බලයක් නැති රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ වසන් සහෝදරයා වහාම නිදහස් කර යුතුයි. ඒ වගේ මේ ත්‍රස්වාදී වැළැක්වීමේ පනත ඉතිහාසයත් මේ රටේ ත්‍රස්වාදී වැළැක්වීම පාවිච්චි විදිහ අපි දැක්කා. ඒ ත්‍රස්වාදී වැළැක්වීමේ පනත පාවිච්චි කරේ මේ රටේ තමන්ගේ අයිතීන් වෙනුවෙන් මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ජනතාව මර්ධනය කරන ඒ ත්‍රස්වාදී වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්ධන නීති වහා හවසි කර යුතු දෙවෙනි කාරණාව. ඒ වගේම තමයි මේ ත්‍රස්වාදී වැළැක්වීමේ පනත වගේ මේ මර්ධන නීති ඇතුළේ මේ රටේ දේශපාලන සිරකරු 100 ගාණක් සිරගත කරලා තියාගෙන ඉන්නවා. ඒකට මේ අනීතිකව සිරගත කරලා ඉන්න සියලු දේශපාලන සිරකරුව වහාම නිදහස් කිරීමට අදාළ මැදිහත් කිරීම කළ යුතුයි කියන ඒ ඉල්ලීම තියෙනවා. ඒ ඉල්ලීම ඒ ප්‍රකාශය අපි නිකුත් කරනවා, ඒ නිවේදනය අපි නිකුත් කරනවා වහාම නිදහස් කළ යුතුයි කියන කාරණාව. ඒ වගේම තමයි එතනින් එහාට ගිහලා මේ මර්ධනේ වහා හකුලලා දාලා එතනින් එහාට ගිහලා මේ රටේ ජනතාව ඉල්ලන අයිතීන් ලබා දිය යුතු. නැත්නම් මේ ඒ රටේ ජනතාව තමන්ට කන්න බොන්න දෙන්න කියලා ඉල්ලද්දි ඒ අයිතිය ලබා දෙන්නේ නැත්නම් පාසල් යන ශිෂ්‍යයාට ඒ පාසල් යන ඉගෙන ගන්න ඕනි කියන වටපිටාව ලබා දෙන්නේ නැතුව ඒ මිනිසුන්ගේ ගැටළු වලට උත්තර ලබා දෙන්නේ නැතුව මර්ධනය ගෙනල්ලා ඒ මේ අරගලේ නවත්තන්න හිතාගෙන ඉන්නවනම් අරගල කරන එක නවත්තන්න හිතාගෙන ඉන්නවනම් ඒක වෙන්නේ නැහැ. මොකද ඒකට මේ උත්තරේ අරගල කරන එක නවත්තන්න නම් මේ රටේ ජනතාව අයිතිින් වෙනුවෙන් පාට බහින එක නවත්තන්න නම් ඒකට කරන්න තියෙන එකම දේ ඒ ජනතාව ඉල්ලන ඉල්ලීම් ලබා දෙන එක. ඒ නිසා අපි ආණ්ඩුවට බල කර තිනවා මේ රටේ ජනතාව ඉල්ලන ඉල්ලීම් වහම ලබා දිය යුතුයි. මේ රටේ ජනතාවට ජීවත් වෙන සුසු වටපිටාවක් නිර්මාණය කරන්න ඕනි. මේ රටේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ඒ ඉගෙන ගන්න සුසු වටපිටාවක් නිර්මාණය කළ යුතුයි. එහෙම නැතොත් අපි කියනවා මේ රටේ ජනතාව එකතු කරලා මේ රටේ ජනතාව සංවිධානය කරලා මේ පාලකයෝ ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව එළියේ ජනතා බලයක් ගොඩනගලා ඒ වැඩපිළිවෙලට එරෙහිව ජනතා බලය සංවිධානය කරලා මේ රටේ ජනතාව මේ ආණ්ඩුව ගේන මේ ලිබරල් වැඩපිළිවෙල වලට එරෙහිව සංවිධානය කරලා සටන් කරලා මේ මර්ධනයත් පරාද කරන්න ඒ වගේ මේ ගේන ලිබරල් වැඩපිළිවෙලත් පරාජය කළා දාන්න අදාළ මැදිහත් වීම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේදීත් විදිහටත් මේ රටේ අරගල කරන ජනතාවටත් විදිහටත් අපි ලබා දෙන්න සූදානම්, ඒ අරගලයට අපි නායකත්වය දෙන්න සූදානම් කියන කාරණාව මේ වෙලාවේ පැහැදිලිව ආණ්ඩුවට මතක් කර සිනවා. ඒක මේ රටේ ජනතාවට අපි කියනවා අපි සියලු දෙනා වඩා සංවිධානගතව මේ වෙලාවේ ගේන මේ වැඩපිළිවෙල පරාජය කළා දාන්න අදාළව සංවිධානාත්මකව මැදිහත් වීම කියන කාරණාව මේ වෙලාවේ මතු කරනවා.
විශාල සංඛ්‍යාවක්.